මේ ඔයාට මේ මලවුන් එහෙම කතා කරනවද? ලෙස්ලි මට එහෙම මලවුන් කතා කරා නම් ලිස්ට් එක ගන්න රස්සාවක් නැති වෙනවද මෙතන? නේ. ඒ මොකද? ඒ මොකද කියලා කියන්නේ? ඔයා මලවුන් එක මට මොකද කරන්නේ? ඔයාට මම මොකුත් කරන්නේ නැහැ ලෙස්ලි. මලවුන් කතා කරා නම් බැරි වෙලාවත් ඒගොල්ලන් කියයි මම මැරුනේ මෙහෙම. ආ එතකොට හොයන්න දෙයක් නැති වෙනවා ලෙස්ලිට කරන්න රස්සාවකුත් නැති වෙනවා ලෙස්ලි. ඕකේ. According to the forensic medicine විද්‍යාත්මකව ඔප්පු කරන්න නැතුව මලවුන්ගේ සාක්ෂි වැදගත් වෙන්නේ. එතකොට මාව ඕනද? හෝ. ඉතනදී ලෙස්ලි දිනු. මම පරාදයි. Thank you. මම ගමතේ තාර්කික ඥානය ඔස්සේ තමයි ඒ ජයග්‍රහණයට යන්නේ. මොකද හැම දෙයකම සුමාලි පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල තමයි වැදගත්. මම හැම තිස්සෙම මේ තාර්කික කරුණු ඔස්සේ හොයාගෙන යන නිසා තමයි මම එහෙම එක කරන්නේ. මොකද වෙන අයට අසාමාන්‍ය ලෙස පේන දේවල් මට සාමාන්‍යයි. දැන් ඔය ශාන්තියත් එක්ක පැනලා ගිහිල්ලා ජීවත් වෙච්ච කාලය තුරත කොහොමද රණ්ඩු වෙනවලේ නේද? ගානවා මිනිහා. අනේ උස. එයාට තේනේ මා ශනික කෝපය නේ. අහු වෙන්නේ මොකද අහුවන දෙයකින් ගහනවා. ඇසේ අපේ අම්මලාට මම මේ දේවල් හොරෙන් කියලා තියනවා සර්. අම්ම දවසක් කිව්වා ඔච්චර දේවල් බලන් ඉන්න වරෙන් ගෙදර කියලා. ඒත් මං ආදරේ හින්ද ගොඩ ඉවසගෙන හිටියා. ජොය එක වෙලාවක හරි ගිහලා පොලිසිය පැමිණිල්ලක් දාන්න තිබුණා නේ තමාට. අනේ එහෙම කළේ නෑ සර්. මං යාට ගොඩක් ආදරේ නේ. මට බෑ යාට එහෙම කරන්න. එහෙම ගහනද මිනිස්සු ගෑනු? මොකව කවුරු කෙනෙක් වෙන්නත් දැන්නේ? මිනිහෙක් ගහනකොට තේරෙන්නේ නැද්ද මේ මිනිස්සු ආදරේ නෙත් නෑ කියේ? බබාලද? ඊට පස්සේ ඔක හොයාගෙන ආවද ගෙදර? මම ෆෝන් නම්බර් එක මාරු කළා සර්. මං ඉන්න පැත්ත පළාතකවත් පය ගහන මිනිහා දන්නේ නැහැ සර්. ඊට පස්සේ අර හිටපු ගෙදරින් කොහෙද පොඩිමකට ගියා කියලා මට ආරංචියක් ආවා. ඊට පස්සේ කිසිම මොහොතක තමා ශාන්තව දැක්කේ නැහැ. ඒ දවසක් අපේ ගෙදර ගෑනු කෙනෙක් වහගෙන ආවා. එයා කියනවා එයාව කසාද බඳිනවා කියලා එයාගේ සල්ලි පවාරන් තියෙනවලු. පස්සේ ගෑනු කෙනා බ්ලැක්මේල් කරලා එදා නම් මට එපාම වුණා මිස්. එදා ඉඳන් කවමදාකවත් උපදින ආත්මයකටවත් මට එමිනියව එපා සර්. එතකොට මේ ශාන්තත් එක්ක වෙන වෙන සම්බන්ධතා පවත්වපු වෙන පුද්ගලයෙක් ගැන තමා දන්නවා. වෙන පුද්ගලයෙක් කියන්නේ සර් ඉතින් ඔක්කොම හොරුනේ. මේ 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 මිනිහට මොකක් හරි අමනුෂ්‍ය බලයක් තියෙනවද? මොන අමනුෂ්‍ය බලයක්ද සර්? මිනිහා තමයි මේ පිට ජීවත් වෙන මුල මතක නැති එකම අමනුෂ්‍යය. ඒක හරියට හරි නිසා අමනුෂ්‍යෝ ඉන්නේ මේ මනුස්ස ලෝකෙද නේද? ලෙස්ලි මේ බොඩි එක බෙල්ල හිර කරලා මරලා තිබුණාට ඒක කරලා තියෙන්නේ ලෙන්සුත්. කලින් මිනිමෙරුම් දෙකම අති මේක විතරක් ලෙන්සුකි. නැත්තම් ලෙස්ලි මිනිමරුවා වෘත්තීය මිනිමරුමකට ලැබිලා තියෙන්න ඕනි. සුමාලි අපිට ඇයි විද්‍යාත්මකව හොයාගන්න බැරි මේ මිනිමරුම සිදු කරන්න යොදපු ශක්තිය පිළිබඳ අදහසක්? ලෙස්ලි මේ අලුත් බොඩි එකේ විදිහට ලේන්සුවකින් බෙල්ල හිර කරලා මරන්න නම් මේ කාන්තාවගේ ශරීරයේ උසානුව ටිකක් ලොකු පුරුෂයෙක් ලොකුවත් දෙකකින් ශනිකව බෙල්ල මෙරිකලා මරන්න ඕනේ. කලින් ඒව ගැන සුමාලිට මොකද හිතෙන්නේ? මට මතක හැටියට ලෙස්ලි ඒ පරණ බොඩිස් වල හුස්ම හිර කරලා තියෙන ලොකු වෑමක් දීලා. නමුත් මේ අලුත් බොඩි එකේ හුස්ම හිර කරලා තියෙන්නේ බොහොම ක්ෂණික වේ. කියන්නේ මිනිමරුවක් දන්නවා කොහොමද ක්ෂණිකව හුස්ම හිර කරලා මරන්නේ කියලා. ඒ කියන්නේ ටෙක්නික් එක හොඳටම දන්න කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. සුමාලි එතකොට කියන්නේ මේ කේස් දෙකේ මිනිමරුව දෙන්නේ කියලානේ? ඔව් ලෙස්ලි. පැහැදිලිව ඒක තමයි. සුමාලි අපි මේ අලුත් බොඩි එක ආපහු සැරයක් චෙක් කරලා බලමුද මොකක්ද සැඟවිච්ච හෝඩුවාවක් තියෙද කියලා. මට මේ මොකක් හරි ඉවක් තියෙන හින්දා අහන්නේ මෙහෙම. අනේ මේ ලෙස්ලි
වැරදි විදිහට හිතන්න එපා. මම මොකුත් බාගෙට වැඩ කරලා නැහැනේ. හා අනිත් එක ආපහු පරීක්ෂා කරන්න තරම් මම බාගෙට දේවල් කරලා එළියට දෙන්නේ නැහැ. 100%ක් හරි දේ විතරයි මම එළියට දෙන්නේ. නමුත් මේ සුමාලිටත් වැරදිච්ච තැන් තිබුණයි කියලා මතකයිනේ. ලෙස්ලි ටෙක්නිකලි මම එතනදී හරි. මොකද මට ලැබෙන දේත් එක්ක තමයි මම ඇනලයිස් කරන්නේ. එහෙම නැත්නම් ඉතින් මම ලෙස්ලිත් එක්ක යන්න එපා මිනි මරුම වෙච්ච තැනට. ඒක බලන්න. එහෙම යන්නේ නැහැ. මට ලැබෙන දේ අනුව තමයි මට උත්තර ලැබෙන්නේ. මම ඒ දේවල් තමයි ලෙස්ට දෙන්නේ. මට ඔයත් එක්ක බාධා කරන්න ඕනේ නැහැ. මට මේ පරණ පොඩි ස්ත්‍රිකයි මේ අලුත් පොඩි එකයි අතර තීරණයක් ගන්න ඕන නිසා මම එහෙම ඔයාලට යෝජනා කරන්නේ. ලෙස්ලි මම ඔයා ඉල්ලන නිසා ආපහු මේ වැඩේ කරන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔයා කොච්චර බලාපොරොත්තු වුණත් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පමණ හිතන්නේ කිසිම වෙනසක් වෙයි කියලා ලෙස්ලි. ඕකේ. Thank you. මට අවශ්‍ය කරන්නේ එච්චරයි. Crime scene. හලෝ හලෝ කොහොමද? මොකද කරන්නේ? ඉන්නවා ඉන්නවා ඉතින්. ඔයා ගැන හිත හිත. හා හා හා. මං ගැන හිත හිත. දැන් ඔයාලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද කරන්නේ? දැන් ඉතින් මට ඔයා ගැන හිතනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට වද දෙනවා ඇරෙන්න. ඔයාට වැඩක් කරගන්නත් නැහනේ. සුදු සුදු. ඔයා කෝල් කරන්නේ කොච්චර දැද්ද? අපි ඇස් වලින් නොදැක්කත් අපි දෙන්න හදවත් වලින් දැකලා තියෙනවනේ. ඉක්මනින්ම අපි දෙන්න ඇස්වලිනුත් දකිමු. දැන් පිස්සු නැතුව මට එකවුන් නම් එකවන්න. හරි. ඔයා දැනට ඔය සල්ලි ටික තියාගන්නකෝ. මට බැරිම තැනක් ආවොත් මං ඉල්ලන්න. දැන් ඔයාට මාව හම්බෙන්න කලින් හොඳට හිටියත් ඔයාට මාව හම්බුණාට පස්සේ හොඳ නෑ වගේද? පිස්සුද සුදු? මොනවද මේ කියන්නේ? ඔයා හම්බුන නිසානේ මම ඔළුව කෙලින් තියාගෙන ඉන්නේ. නැත්තම් මේ වෙද්දි මං ඔළුව හැර නැත්තේ ගිහිල්ලා. පිස්සු කියන්න එපා. එතකොට මම ඔයාගේ ඕනම දෙයකට මං ඉන්නවනේ. ඔයාට මට උදව් කරන්න පුළුවන්. ඔයා කියන දේවල් අහගෙන ඉන්නත් පුළුවන් මට. ඔයා හින්දා තමයි මං දැන් හිත හදාගෙන ඉන්නේ සුදු. ඔයා දන්නවනේ. දැන් මට ඉස්සර වගේ බෑ. මට ලොකු වගකීමක් තියෙනවා ඔයා ගැන. ඒකනේ ඉතින්. බලන්න එපේ. කොල්ලා කොච්චර හොඳද කියලා. ඒ වුණා මේ ප්‍රශ්නේ මගේ ඔළුවට මාර වදයක් අප්පා. ඉක්මනට මේ සල්ලි ටික ගෙවලා දාන්න ඕනේ. මට පිස්සු කියන්නේ නැතුව account number එකවන්න මේ දැම්ම. නැත්තම් මං තරහ වෙන ඕන්න. ආයෙ call කරන්නවත් message කරන්නවත් නැහැ ඉතින්. මේ පොඩක් ඉන්න පොඩක් ඉන්න කලබල වෙන්න එපා. හරි. අපි මේම කරමුකෝ. account number ඕනේ. අපි meet වෙමු. අම්මෝ meet වෙන්න
මට නම් මොකද්දෝ වගේ. අපි කොච්චර ආදරය කරලා තිබුණත් අපි කවදාවත් දැකලා තිබුණ නැහැනේ ඉතින්. දැක්කට පස්සේ ඔයාලට මාව එපා වෙයිද දන්නේ නැහැ. පිස්සුද සුදු. මම ආදර කරනවා රූපෙටද? මම ආදර කරනවා හදවතටනේ. ඒක කොහොමවත් මට ප්‍රශ්නයක් නැහැ. හරි, අපි මෙහෙම කරමු. ඔයා එහෙනම් අර ටවුන් එකේ වැව ළඟ තියෙන පොඩි පාක් එකට එන්න. අපි උතුරට හම්බු. හවස උතුරට. ඕකේ? හරි. ඕකේ. බයි. දසුනි අනේ මේ ඔයාද? කොහොමද ඉතින්? පදන්නේ මේ බිම්බලා ගන්න. මේ අර පොඩක් කර බංකුවට ගිහලා කතා කරමුද? මම නෙට් නෑ. ඉතින් කියන්න විශ්සල ටික. මං ඉතින් මං ගැන විස්තර වලට කලින් කියලානේ තියෙන්නේ. ඒත් මට කියන්න බැරි වුණ දෙයක් ඔයාට තියෙනවා. මං හිතනවා ඔයා මේ දේ අහලා මාත් එක තරහක් ගන්න නැති වෙයි කියලා. පිස්සුද සුදු. ඔයා ඕන දෙයක් කියන්න. මම මාත් එක්ක ඉන්න. ඔයා මුලින්ම මෙන්න මේ සල්ලි ටික අරන් ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න. සල්ලි මොකටද? පස්සේ කර ගන්න පුළුවන්. වාහිතේ මම මේ සල්ලි ගන්න ආව කියලාද? අනේ නෑ නෑ. මං ගැන වැරදියට හිතන්න එපා. මොකද දැන් මම මේ කියන්න යන දේ අහලා ඔයා මාත් එක්ක තරහ වෙලා ගියොත් මට මේ උදව්ව ඔයාට කරන්න බැරුව යනවා. මං ඔයාට පොරොන්දුවක් වුණානේ. මේක දෙනවයි කියලා. හරි හරි. අර කියන්න තියනවා කියු දෙයක් කියන්න. නිෂාදී දැන් අර කේස් එකේ තත්ත්වය කොහොමද? අමිත අමනුස්සයව ගෙනාවද? ලස්සි මේ වෙද්දී ඔක්කොම රෙඩි. දැන් තමයි වැඩේ සිද්ධ වෙලා ඇත. මොකක්? එයි මර කලින් කිව්වේ නැත්තේ?
ඒකනි මං ඔයාලට කිව්වේ. ඔයා මේක දැනගත්තම මාව දාලා යනවායි කියලා. ඉතින් මම වෙන මොනවද කරන්නද? ඔයාලා හස්බන්ඩ් කෙනෙක් ඉන්නවනේ. නෑ මං දැන් ඩිවෝස් වෙලා ඉන්නේ. අපිට බබාලා හිටියෙත් නෑ. මං ඒ කසාදෙන් ගොඩාක් බැට කාලා හිටියේ. අනික මං හොඳටම දන්නවා. ඔයා වගේ කෙනෙක් මං වගේ කෙනෙක්ව කොහොමත් මැරි කරන්නේ නැහැ කියලා. හරි හරි හරි. ඔයා ඇත්තටම ඩිවෝස් වෙලා නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ඒ කතාව ඒ ටු ඉසෙත් දැනගන්න ඕන. ඔයා ඇත්තටමද කියන්නේ? ඔයා පුදුම මිනිස්සෙක් නේ. ඔයා වගේ පිරිමි ඇත්තටම මේ ලෝකේ ගොඩක් අඩුයි. හරි මට දැන් කියන්න ඔයාගේ විස්තර ටික. මගේ විස්තර. මේමයි මම අපේ තාත්තගේ බිස්නස් තමයි බලන්නේ. එයාට තියෙනවා පොඩි කොස්මටික් ඩෙලිවරි කරන කම්පැනි එකක්. ඒක සේල්ස් පැත්ත බලන්නේ මම. ඒක පොඩි කම්පැනි එකක්. ඒවල තියෙනවා ෂේප් එක කරගෙන ඉන්නවා. ඇත්තටම මම හිතුවේ අදින් මේක අවසන් වෙයි කියලා. මං ගොඩාක් බයෙන් ආවේ. මොකද මට ඕනේ වුණේ ඔයාව හම්බුන පළවෙනි වතාවෙම ඔයාලට මේක කියලා දාන්න. ඔයා කිව්ව එක හොඳයි. ඔයා පස්සෙන් යන එක හැංගුවා නම් එතකොට මං අවුල්. ඔයා දැන් ওই සල්ලි වලින් ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න. Thank you very much. නම් මේක ඔයාට ඉක්මනටම රිටර්න් කරනවා. Thank you. Thank you.